सम्बन्धी विशेषम कोरोना अवधुर चाल वर्षा रक्त बलपादी संबंधी फर्म की पैकअपी सभास्कर विशेषम कटेतीन मूल्य में तत्व संबंधी विशाल प्रश्न की पैकट ඔමෙතුමාතුගේ මන්ත්‍රීවරු කැඳවල තිබ්බ ආර්ලික මන්දිරේ ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් මාධ්‍ය වල ප්‍රකාශ වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙතුමායන් ඇහුවා මේ ණය ආධාර සම්බන්ධයෙන් සහ කොරෝනා වෝදුර සම්බන්ධයෙන් විදේශ ආධාර වශයෙන් අපිට මුදල් කොහොමද ලැබිලා තියෙනවද කියලා. ඒකට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. ඒක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කියමු කරද්දී ඒකට ලෝක බැංකුවෙන් डॉलर बिलियन एक हत प्रमाण लभिल हेबई अभी तुरत लभिले आंडे वेबड़ी ये मुद्दा लभुण कीलतम दीसेवे ये संबंधी पेहदली आधार संबंधी लभुन इवगे चीन डॉलर बिलियन पांचिया पलवनी अधीर भाषे इवगे दिवन अधीर भाषे तबत् डॉलर बिलियन हस्य पणह अमूल बावट स्थलिंग तुरत लभिलना ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ ආණ්ඩුවේ රජ නිලධාරීන් විසින් ලැබලා දුන්නේ නැහැ. ඉතින් මේක ජනතාවට විශාල ප්‍රතිලිකාවක්. සුනාමි ව්‍යසනයේ අවස්ථාවේ සිදු වුණු දේම අපි මේ දේ සිදුවෙන්න ඉඩ තියනවා කියන දේ අපි අදහස් ඉදිරිපත් කරා. ඉතින් මේ අවස්ථාවෙත් අපි විශේෂයෙන්ම ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. මේ ආධාර මුදල් ලැබුණාද? ඒ ආධාර මුදල් වලට මොකද වුනේ කියන කුතුහලය ජනතාවෙත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ රුපියල් 5000ක් ලබා දීමේදී මිලියන 6කට පවුල් ලක්ෂ 60කට ලැබලා දුන්නොත් බිලියන 3ක් වගේ ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් වැයවන. ඉතින් අපිට ලැබුණු තොරතුරු අනුව මුදල් ටික ලැබිලා තියෙනවා නම් ආණ්ඩුවට බිලියන 230කට ආසන්න මුදලක් මේ වෙනකොට ආණ්ඩුවට ලැබිලා තියෙනවා බිලියන 230ක්. බිලියන 230ක්. ඒ මිලියන 2300ක්. එතකොට බිලියන 3යි මිලියන 6ටම රුපියල් 5000 දෙන්න යන්නේ මිලියන 6ක් දීලත් නැහැ අපිට දෙවිල දෙන්න පුරුතුර අනුව මිලියන 3කට ආසන ප්‍රමාණයක් තමයි රුපියල් 5000 දීලා තියෙන්නේ ඒක ඉදිරි ගොඩාක් අපහසුතාවයකට ජනතාව ලක් වුණා කියන එකත් අපිට දැනුවත් වුණා ඉතින් තවත් රුපියල් 5000ක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කරනවා ඉතින් මේ 5000ත් පවුලකට ජීවත් වෙන සඳහා අමාරු සුළු මුදලක් පමණයි ඉතින් ඒකත් හරියට මේ වෙනකොට ආණ්ඩුවට කලමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා වුණාවක් නැති වෙලා තියෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් ජනතාව විශාල පීඩාවලට පත් වෙලා තියෙනවා දවස් 45කට අධික කාලයක් කිසිම ආදායමක් නොලබා ජනතාව තමා වුණාවෙන් ගෙදර ඉන්නව නෙමෙයි රජයෙන් දාලා තියෙන නීති රීති වලට අනුව තමයි ආදායමක් නැති වෙන්නේ මේ ජනතාවට අඩුම ගානේ බඩගින්න නිවා ගන්න ක්‍රමවේදයක්වත් ජනතාව විශේෂයෙන්ම ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි ඒ වගේම විශේෂයෙන්ම මේ ආධාර සහ ආර්ථික ගැන කතා කරද්දී ගොඩක් ආණ්ඩුව පෝෂණ මල්ලක් ඒ වගේම සහන මල්ලක් මේ ආදි වශයෙන් ජනතාවට පුරුදු වුණු ඒ පුරුදු කිසි දෙයක් ඉති වෙලා නැහැ. ඒ වගේම ලීසින් ණය මේ දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුව ගොඩක් සහන ඉදිරිපත් කරනවා කියලා කිව්වා. හැබැයි තාමත් මේ ණය වාරික සහ ලීසින් වාරික ජනතාවෙන් අය කරගන්නවා. ඒ වේ දියුම් සහ අදාළ තොරතුරු ජනතාවට ලැබෙනවා. ඉතින් මාස දෙක තුනකට පස්සේ මේ සියල්ල එකතු වුණාම ලයිට් බිල, ටෙලිෆෝන් බිල, ලීසින් බිල, ඒ වගේම කුලී ගෙවීම් මේ සියල්ල මේක ජනතාවට දැනට දැනෙන්නේ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් බිල්පත්, ටෙලිෆෝන් බිල් මේවා සියල්ල එනකොට මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වෙනකොට සහනයක් පිළිතුරක් ලැබලා දීලා නැහැ. ඉතින් මේක ජනතාවට දරා ගන්න බැරි පීඩනයක් වෙන්න පුළුවන්. ආර්ථිකය බිමටම පතිත වෙලා තියෙන්නේ. මේක කොරෝනා වෝදුර එන්න කලිනුත් මේ තත්ත්වය උදා වුණා. විශේෂයෙන්ම කලමනාකරණයක් නොමැතිකම නිසා සහ දුරදක්නා නුවණකින් මේ දේශ නොබැලීම නිසා විශේෂයෙන්ම බදුවල කරපු වෙනස්කම් හින්දා බිලියන 450 ඒ වෙලෙම මේ ආණ්ඩුවට අහිමි වුණා. ඉතින් අපේ වියදම බිලියන 3000යි ට්‍රිලියන 3යි රටේ වියදම. එතකොට අපේ ආදායම සාමාන්‍යයෙන් තියෙන්නේ බිලියන 2000ක් ට්‍රිලියන 2ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපිට ट्रिलियन एक नेता बिलियन दाहक वेनसा के नवा ये वेनस अभी नाय
වලින් තමයි ගොඩක් වෙලාවට ගෙවන්නේ. හැබැයි කළමනාකරණය කරගන්න පුළුවන් බිලියන 1000ක් නැත්නම් ට්‍රිලියන් එකක් මේ ආදි වශයෙන් අපි ණය ගෙවාගෙන යනකොට අපේ තිබුණු ආණ්ඩුවේ තිබුණු සැලසුම තමයි අවුරුදු 5ක් යනකොට මේක ට්‍රිලියන 5 දක්වා ට්‍රිලියන 12යි අපේ ණය ප්‍රමාණය. අපේ ණය ප්‍රමාණය විශේෂයෙන්ම 2015 ට කලින් ගත්ත ණය ට්‍රිලියන 8ක් වෙලා තිබ්බා. මේවා පොලිත් එක එකතු කරලා ට්‍රිලියන 12 වෙලා තිනවා. ඉතින් මේක හරි විදිහට කළමනාකරණය කරගෙන ගෙවාගෙන යනකොට තමයි මේ වෙනස්කම් ඇති වුණේ ආර්ථිකය සහ ආණ්ඩුවේ. එතකොට මේ මත අපිට විශාල පීඩනයක් දරා ගන්න බැරි කළමනාකරණය නොකරොත් අපි ණය සීමාවක් දාලා යම්කිසි ආකාරයක සීමාවන් පනවලා තියෙනවා මේ ආණ්ඩුවට සමන්ට ඕන විදිහට හිතු මතයට ණය ගන්න බෑ. හැබැයි මේ කළමනාකරණය නොකරොත් මේකේ මම හිතන්නේ මාධ්‍යවල පෙන්වන්නෙම හමුදාව පෙන්නනවා හමුදාවෙන් මේ ව්‍යසනය පුරන් කරන්න විශාල මෙහෙයක් අපි අගය කරනවා. හැබැයි නාවික හමුදා බටේට මේක හැදුනට පස්සේ ජනාධිපති මාධ්‍ය එක්කත් ඒ වගේම අග්‍රාමාත්‍ය මාධ්‍ය එක්කත් ඒ වගේම ආණ්ඩුවත් විශේෂයෙන්ම නාවික හමුදා බටේ නිවේචනය කරන්නත් ඔවුන්ට විනයක් නැති පදනම පුවා දක්වන්නත් බොහෝ වෙලාවට උත්සාහ කරා. ඉතින් මේක හැම වෙලේම කාගේ හරි වර්ධ පටවන්න. ඉස්සරෝම මේක වර්ධ පැටවුවේ ඉතාලියෙන් ආපු අපේම රට බිරුවන්. ඒක ආණ්ඩුවට කොහෙන් හරි එනවනම් මේ ජනතාව රටේ පිටරටේ ඉන්න ජනතාව අපිට සල්ලි හම්බ කරලා දෙන්න හොඳ නැහැ. අපේ වැඩිම ආදායම රටට ඉන්නේ මේ විදේශ රැකියාවල. එතකොට ඔවුන්ට අමාරුවක් වෙනකොට තමන්ගේ රටට එන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒකට නිරෝධායනය කරලා අවශ්‍ය පහසුකම් සපයලා ඒ ජනතාවට තව දුක් මහන්සිලා අමාරුවෙන් වැඩ කර ජනතාව පිටරට ඉන්නේ. ඒ ජනතාවගෙන් තමයි අපිට වැඩිම ආදායමක් රටට එන්නේ. එතකොට ඒ ජනතාව බලා ගැනීම අපේ බක්තියක්. ඒ ජනතාවට ඇඟිල්ල දික් කරලා විශේෂයෙන් මම දැක්ක ඉතාලි ජාතිකයන්ට අපේ ඉන්න ලංකාවේ ඉන්න පිරිසට විශාල වශයෙන් දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඒ ජනතාවට ලෙඩක් හැදුනම රටට එන්න තියෙන අයිතිවාසිකම ඒක මූලික අයිතිවාසිකම. එතකොට ඒ එනකොට ඒ අවශ්‍ය පාසුකම් ටික සපයලා මොකද අපි ජීවත් වෙන්නේ ඔවුන් දෙන මුදල් ටික. ඉතින් අපිට එහෙම දෝෂාරෝපණය කරන්නත් ඊට පස්සේ තව ජන සමාජයකට දෝෂාරෝපණය කරන්නත් ඊට පස්සේ ඒක නාවික හමුදාවට දෝෂාරෝපණය කරන්නත් නෙමෙයි අපි දෝෂාරෝපණය වැදගත් වෙන්නේ. මේවා අපි අවම කරගන්න මේක බොවීම අවම කරගන්න ක්‍රමවේදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ක්‍රමවේදය නැතුව අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව මම හිතන්නේ මේක කළමනාකරණය කර ගැනීම ආණ්ඩුව කළ යුතුයි. මේක අමාරු කාර්යභාරයක් අපි දන්නවා ලෝකෙම මේක පත් වෙලා තියෙන තත්ත්වය. හැබැයි විශේෂයෙන් මේ ආර්ථික මම හිතන්නේ කළමනාකරණය කරගත් නොකරගත්තොත් විශාල දැනටමත් අපි ඉතාමත් අපහසු තත්ත්වයකට මොකද මේක පෙන්වන්නේ නැහැ. මාධ්‍ය වලින් පෙන්වන්නේ ලෝකයේ ඇමරිකාව අනිකුත් රටවල මෙන්න මේ ප්‍රමාණයක් මැරෙනවා අපේ ලංකාවේ නෑ. හැබැයි අපි ලංකාවට වඩා අඩුවෙන් මේ කොරෝනා වවුදර තියෙන රටවල් 100කට ප්‍රමාණයක් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්න. ඒවා පෙන්වන්නේ නැහැ. පෙන්වන්නෙම කොරෝනා වවුදරින් මැරුණ ගාන වැඩි පිටරට ආසාදින වුණ ගාන වැඩි කියලා අපේ එක පෙන් ලංකාවේ එක දන්න. හැබැයි ඒකෙත් තොරතුරු හරියට ලබා දෙන්නේ නැහැ. රෑ හැන්දෑ වෙනකම්ම ලංකාවෙන් කිසිම රෙඩෙක් වාර්තා වුණ නැහැ කියලා කියනවා. රෑට එක පාට 50ක් නැත්නම් 15ක් නැත්නම් අනිත් දවස් උදේ වෙනකොට ඒක අමතක වෙන්න තමයි ඒක ගේන්නේ මාධ්‍යවල. ඉතින් මේක මේ දත්ත හංගලා දෙන්නේ. දත්ත හරියට දෙන්නේ නැහැ. ඒ වගේම පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ දත්ත සම්බන්ධයෙන් පරස්පරයක් තියෙනවා. ඒකේ තියෙනවා ලෝකේ තියෙනවා සම්මතයක් 100ට ගාණක් මේ යනවා. එහෙම ලංකාවෙ එහෙම සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ දත්ත ලබා නොදීම මේ කළමනාකරණය කර ගැනීමට අපහසුයි. රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සූදානම් වීමට අපහසුයි. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා මේ දත්ත හරියාකාරව ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධයෙන් කතා කරපු හින්දා මම අර කතා කරා ලී සහ ඒ වගේම ණය වාරික සම්බන්ධයෙන් යම්කිසි දැන් අපි ඉල්ලනවා ආණ්ඩු මන් දැක්ක මුදල් ඊයේ රැස්වීමේදී මම ඒක දැක්ක ප්‍රවෘත්ති දැක්ක මහ බැංකුවේ ලේකම්තුමා ඉල්ලනවා පිටරට වලින් ඒ තියෙන ණය ප්‍රමාණය ණය ඒ ප්‍රමාණය මාස දෙක අයින් කරන්න කියලා. ඒ කියන්නේ ණය ප්‍රමාණය අයින් කරන්න නෙමෙයි පස්සට ගන්න කියලා. ඒ කාර්යභාරයෙන්ම ජනතාව වෙනුණු ආණ්ඩුව කළ යුතුයි. හැබැයි ඒ සම්බන්ධයෙන් කතා කරාට අද වෙනකන් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන් මේ අපේ මේ සමාගම් වලට රටේ තියෙන සමාගම් වලට විශාල පහරක් මේ වෙනකොට එල්ලලා තියෙනවා. විශේෂයෙන්ම පඩි ගෙවා ගැනීම සඳහා ඔවුන් ආණ්ඩුවෙන් යම් මුදලක් ඉල්ලලා තියෙනවා. ඒ මුදලත් ඒ සමාගම් වලට කිසිම සතපහකට ලැබිලා නැහැ. ඒ වගේම ඒ සමාගම් වලින් ගොඩක් දේපල ඉල්ලනවා අනිකුත් දේවල් ඉල්ලනවා යම් මුදලක් ලබා දෙන්න ඕන නම් මම හිතන්නේ විශේෂයෙන්ම මේ ආණ්ඩුවට පඩි ගෙවා ගැනීමට පවා අපහසුතාවයක් ඇති වෙනවා මේ මාසයෙන් පස්සේ. මොකද ගොඩක් වෙලාවට මේ බස්නාහිර පළාත් තියෙන සමාගම් වලින් තමයි වැඩි බදු ප්‍රමාණයක් අය වෙන්නේ. මේ බදු ප්‍රමාණය අහිමි වෙලා තියෙනවා ආණ්ඩුවට.
මේ අහිමිවීම තුළ ආණ්ඩුවට කරගෙන යාමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයේ උඩ මුදල් ප්‍රින්ට් කරන්න මුදල් අච්චු ගැසීමට ආණ්ඩුව යොමු වෙලා තිනවා. බිලියන 217ක් මේ වෙනකොට මුදල් අච්චු ගහලා තිනවා කියලා අපිට දැනුවත් වෙනවා මහා බැංකුවෙන්. ඉතින් මේක ඉතාමත් අතිශය භයානක තත්ත්වයක්. මුදල් මේක තමයි සිම්බාබ්වෙ රටට අයිස්ලන්තයට මේ රටවල මුදලේ අගය අගයක් නොමැති වෙන්න හේතු වුණේ මේ මුදල් අච්චු ගැසීම. මෙහෙම දැන් කියනවා මම දැක්කා මේ භාණ්ඩාගාරයේ යම් කෙනෙක් කියලා තිනවා ඇමරිකාවෙත් අච්චු ගහනවා කියලා. ඇමරිකාවේ අපි අච්චු ගහන්නේ ඇමරිකාවේ විශාල සම්පත් ප්‍රමාණයක් තියාගෙන. අපේ එහෙම සම්පත් නැහැ. අපේ රට සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ ජාත්‍යන්තරයේ අදහස් බලලා තිබ්බා අපේ රට සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඒකේ අපේ රටත් සඳහන්ලා තියෙනවා. මේකේ සඳහන් වෙනවා මේ අපේ තියෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයි. තාමත් භයානක තත්ත්වයක් ආර්ථිකය සම්බන්ධ රටේ ඇති වෙලා තියෙනවා. අපේ කලින් සඳහන් කරා ට්‍රිලියන 3ක් අපේ වියදම ට්‍රිලියන 2යි අපේ ආදායම. මේ අවුරුද්දේ අපි ආදායම මේ ආණ්ඩුව මේ ගෙන යන ක්‍රියාපටිපාටි අනුව ට්‍රිලියන 1ක් පල්ලෙහාට, ඒ කියන්නේ බිලියන 1000ක් පල්ලෙහාට එන්න පුළුවන් ඍණ තත්ත්වයක් අවුරුදු 2 3ක්ම තියෙන්න පුළුවන් කියන එක අවදානම් මේ වෙනකොට අපිට දැනවලා තියෙනවා. එතකොට අපිට බිලියන 2000ක ප්‍රමාණයක අතිරිතයක් වෙනසක් එනවා. ඒක ගෙවා ගන්න ක්‍රමවේදයක් මේ ආණ්ඩුව ඉදිරිපත් කළා නැහැ. එතකොට විශාල වශයෙන් අර ට්‍රිලියන 12ට අමතරව තව විශාල බරක් ඒ ණය ප්‍රමාණයින්දම අපේ ආර්ථික සම්බන්ධ අපේ රටේ තත්ත්වය ඉතාමත් භයානකයි කියන එක මේ වාර්තාවේ අපේ රට ගැන නෙමෙයි කියන්නේ රටවල් කීපයක් ගැන. හැබැයි අපේ රටවල තියෙන්නේ අන්තිම රටවල් 70ක ඒකෙත් අන්තිම පහේ වගේ අපේ රටේ ඉන්නේ අන්තිම රටවල් 66. මේකේ මම දන්නේ නැහැ ඔබතුමාට මේක ගන්න පුළුවන්ද කියලා. මේකේ සඳහන් වෙනවා මේ වාර්තාවේ සඳහන් වෙන්නේ ලෝකයේ රටවල් අන්තිම භාගයේ ඉන්න රටවල් ප්‍රමාණයක මේක සඳහන් වෙන්නේ. මේකේ මම ඉදිරිපත් කරන්න selected emerging economies මේ දිනුමෙමින් පවතින රටවල් කීපයක ගත්ත දත්ත rank on four measures of financial strength public debt foreign debt දේශීය ණය විදේශීය ණය cost of borrowing ණය ගැනීමේදී අපි දෙන්න ඕන පොලි අනුපාතය ඒ වගේම රිසර්ව් කවර් රටේ තියෙන තැන්පතු ප්‍රමාණය මේ මත ලංකාවට හිමිලා තියෙන රතු අගයක් එන්නේ මේ ලංකාවට උඩින් තියෙන රටවල් ගැන කතා කරොත් එහෙම කොච්චර අවදානම් තත්ත්වයක් තියෙනවද කියලා ඔබතුමාලට තේරෙයි මේක දැනෙන්නේ තව මාස 6කින් තව අවුරුද්දකින් අවුරුදු දෙකකින් එතකොට පරක්කු වැඩි කනෝ කනෝ කියලා තමයි ජනතාවට කියන්න වෙන්නේ දැන් මේ වෙලාවේ ගොඩක් වෙලාවට ජනතාවට පෙන්වන්නේ හමුදාව ත්‍රිවිධ හමුදාව ඒ වගේම ලෝකයේ දෙවැනි රට තුන්වැනි රට මේක ඉතාමත් හොඳට කළමනාකරණය කරගත්තත් කියන එක තමයි ගොඩක් වෙලාවට මාධ්‍ය දෙකින්ම ඇත්තටම දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ නිලධාරීන් දේශපාලනය කතා කරන්නේ සියල්ලම ජනතාවට හංගලා වෙනම පින්තූරයක් පෙන්වන්න හදනවා. ඉතින් අපි මේ කලින් කතා කරන්නේ විපක්ෂයට විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දෝෂාරෝපණය කරද්දී ඉතාමත් අසාධාරණයි. මොකද විපක්ෂය ඉතාමත් වගකීමෙන් මේ වෙනකොට දේශපාලන පක්ෂ වශයෙන් සියලු දෙනාම රට වහගෙන ආණ්ඩුවට තමයි කාර්යභාරය කරන්න ඉඩ දීලා නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් කතා කරන්නේ නැතුව අපිට ඇඳිරි නීතිය සම්බන්ධයෙන්ද වෙන යම් දෙයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගැනත් ඔය සාකච්ඡා කරනවා. අපිට නම් පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම ඌමනාවක් නැහැ. ආණ්ඩුවට පුළුවන් නම් මේ කළමනාකරණය කරගන්න හැරෙන්න මම නම් පාර්ලිමේන්තුව කැඳවනවට අකමැති. පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ. හැබැයි මොන හරි අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවක් තියෙනවා නීතිමය අවස්ථාවක් තියෙනවා. එහෙමනම් ඌමනා නම් ජනාධිපතිතුමාට එතුමාට ඌමනා නම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන ඕනේ කියන එක තමයි මගේ අදහස. එතුමාට පුළුවන් නම් නැත්තම් මේ කළමනාකරණය කරගන්න. හැබැයි මේ වගු අනුව කළමනාකරණය කරගන්න බෑ කියන එක තමයි අපිට පේන්නේ. මේකේ මම ඔබතුමාට සඳහන් කරන්නම් 42 ඉඳලා කෙන්‍යාව 42 කෙන්‍යාව 43 පකිස්තාන 44 තුර්කිය 45 ඉරාකයේ රටවල් ඉන්නේ 45 අපිට ගොඩක් උඩින් ඉතමත් දුප්පත් රටවල් සෙනගල් සවුත් ඇෆ්‍රිකා ගානා හංගේරියාව ජෝදිනියාව පැනමා ගැබොන් යුක්රේන් ඉක්වඩෝ එල් සල්වඩෝර් ජමේකා ආර්ජන්ටිනා ආර්ථික අතින් ඉතාමත් පහලට වැටුණු රටක් ආර්ජන්ටිනාව විශාල ප්‍රශ්න තියෙනවා ඕමාන් මොංගෝලියා යුනීසියාව ඊට පස්සේ ශ්‍රී ලංකාව ඊට පස්සේ ඇංගෝලාව ඊට පස්සේ බහරෙන් සැම්බියා ලෙබනන් වෙනිසුවෙලා වෙනිසුවෙලා කියන්නේ ලෝකයේ බංකොලොත්ම රටක් වෙනිසුවෙලාව ඉන්නේ 66 ශ්‍රී ලංකාව ඉන්නේ 61 දැන් මේක මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ගත්තනම් එහෙම මේ අගේ ලංකාව 30 ගානක වගේ ප්‍රමාණයක හිටියේ
මේ වෙනකොට මේ තියෙන මේ විශේෂයෙන් මේ ණය සම්බන්ධයෙන් පේනවා මේ රතු ඉතාමත් රතු මේ තියෙන්නේ පබ්ලික් ඩෙට් ෆොරින් ඩෙට් මේ දෙකම ලංකාවේ ඉන්නේ තද රතු සහ ලා රතු මට්ටම ඒ වගේම කොස්ට් ඔෆ් බොරෝවින් ඒවත් ඔක්කොම යට තත්ත්වයේ තියෙන්නේ රිසර්ව් සම්බන්ධව යට තත්ත්වයේ තියෙන්නේ ඉතින් ඉතාමත් අමාරු පීඩනයකට මේක ලක් වෙනවා මේ පීඩනය ජනතාවට අනිවාර්යෙන් කෙලින්ම පැවරෙනවා ඉතින් විශේෂයෙන්ම මේ සමාගම් සමාගම් 140ක් විතර බංකොලොත් වෙනවා මේ ආකාරයේ ආණ්ඩුවේ සහයෝගයක් නොලැබුණොත් විශේෂයෙන්ම රටවල් බදු අය කරන්නේත් නැහැ ඒ වගේම රටවල් දෙනවා වෙන සමාගම් වලට මේ විශේෂයෙන් පඩි ගෙවා ගැනීම සඳහා ආධාර මුදලක් රටවල් දෙනවා දැන් අපිට එහෙම කරන්න බැරි වුණත් අඩුම ගානේ යම් සහනයක් ණය ප්‍රමාණයක් සමාගම් ඉල්ලන්නේ නිකන් නිකන් වෙන රටවල් වගේ මුදල් ඉල්ලන්නේ නැහැ ඒගොල්ලන් ඉල්ලන්නේ ණය ප්‍රමාණයක් දෙන්න කොන්දේසි විරහිතව ණය ප්‍රමාණයක් ලබා දෙන්න පඩි ටික ගෙවා ගන්න ඒ පඩි ටික ගෙවුවොත් එහෙම ජීවත් වෙන්නේ අපේම සහෝදර සහෝදරියෝ තමයි මේ පඩිය ලබා ගන්න. ඉතින් මේ කාර්යභාරය කරන්නේ නැතුව කිසිම කලමනාකරණය සම්බන්ධයෙන් අපි අගය කරනවා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ඉතා කැපකිරීමෙන් හොඳ සේවයක් කරනවා. හැබැයි ඒක දේශපාලනය සඳහා පාවිච්චි කරන්න එපා කියන එක තමයි අපේ අදහස වෙන්නේ. මොකද ඒකේ ඉන්න නායකයෝ ගෙනල්ලා සිවිල් අන්දලා ගෙනල්ලා ආණ්ඩුව ගැන හොඳ කියන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රශස්ති වර්ණාකරණයක නෙමෙයි අපි කළ යුත්තේ. මේ ප්‍රශ්නේ ඉවර වෙනකොට මේ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. ඔබතුමාලා දන්නවා දැන් දවස් 45කට මම මේ කලින් කතා කරා දවස් 10ක් යනකොට දවස් 45ක් ගිහිල්ලා අපි ජයග්‍රහණය ගත කරගෙන නැහැ. මේක අය පටන් ගත්තොත් ඇදිරි නීතිය දැන් 11 වෙනිදා හරි 4 වෙනිදා හරි 11 වෙනිදා හරි මේක 11 වෙනිදා හරි ඉවත් කරොත්. ඒතර මාස 2කට ලඟ වෙලා. මාස 2ක් ලඟ වෙලා. එතකොට එහෙම වුණත් මේ ඌව දුර ඉවර වෙලා නැහැ. ඉබ්බටත් වැඩිය දැන් අපිට ලැබෙන වාර්තා වෛද්‍ය වාර්තා අනුව කියන්නේ තව 1000කට වැඩිය ප්‍රමාණයක් සමාජයේ ගැවසෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ආණ්ඩුවට නොලැබි. ඒ වගේම මේ මේක ආපහු විශේෂම ඇන්දිරි නීතිය කවදා හරි නවත්තන්නත් ඕනේ. මේක දැන් විශේෂයෙන්ම සාමාන්‍ය ජන ජීවිතය පටන් ගන්නත් ඕනේ. ආර්ථිකයට අපිට දරා ගන්න බැරි බරක් එනවා. සමාගම් වලට නැවත ක්‍රියාත්මක වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. නිෂ්පාදනය ඇනේ හිටිනවා. මේ ක්‍රමය තුළ ඉතාමත් දැන් තියෙන තත්ත්වෙත් අමාරුයි. දැන් අපිට නයිටික් ගෙවා ගන්නත් අමාරුයි, ආණ්ඩුවට ක්‍රියාත්මක වෙන්නත් අමාරුයි. මේක කලමනාකරණය ඉතාමත්, මොකද මේකේ තීන්දු තීරණ ගන්න විශාල පිරිසක් ඉන්නවා. කණ්ඩායම් කීපයක්. ඒ සම්බන්ධයෙන් අදහස් දෙන්න විශේෂඥයෝ ගොඩක් ඉන්නවා. හැබැයි එක අදහසක් හරි දිශාවකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙහිදී අපි ආණ්ඩුවට විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා මේ අවදානම් තත්ත්වය ජනතාවට තේරුම් කරලා දෙන්න. මොකද ඉදිරියේදී ඉතාමත් අපිට කලමනාකරණය කරගන්න බැරි. මොකද මේ කලමනාකරණය නොකරපු හින්දා ඉතාමත් අමාරු තත්ත්වයක්, අමාරු කාලයක් මේ සියලු දෙනාටම අත්විඳින්න සිදු වෙනවා. ඉතින් මෙහිදී අපි හරි කලමනාකරණය කරගත්තොත් මේකේ පාඩුව අවම කරගන්න පුළුවන්, මේක අපහසුතාවය අවම කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඒ වගේම මම දැක්ක මේ මේ දේශීය නිෂ්පාදන දැන් අවුරුදු 25ක් මේ ආණ්ඩුවේ නායකයෝ බලේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයයි, චන්දිකා කුමාරතුංග මහත්මියයි, මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි, සභාපතිවරු, ලේකම්වරු මේ කට්ටියම තමයි දැන් මේ දේශීය නිෂ්පාදන හැමදාම මේ කියන එකක්. දැන් මේ සීනි රටේ නිෂ්පාදනය කරමු කියලා සීනි අපි 105ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රටේ. දැන් මේ මේ සීනි 78 ජයජයවර්ධන මහත්තයලාගේ මේ ආර්ථික විප්ලවයෙන් ගෙනාපු සම්මල් ගොඩක් ඒවා. ඉතින් මේ කාගවත් දරුවෙට ආපහු උප්පැන්නයක් දෙන්න හදනවා මේ රටේ. දැන් ඔබ මේ මේ ප්‍රමාණය නිෂ්පාදනය වැඩි වෙලා මේ බලයට ඇවිල්ලා මාස ගානයි. අවුරුදු 30ක් විතර කරපු මේ කර්මාන්තයකට අත තියන්න හදනවා දැන් තමන්ගේ වගේ. දැන් ඔය කතාව දිගටම කියනවනේ. දැන් චන්දිකා කුමාරතුංගත් මේ රටේ නිෂ්පාදනය කරපු කෙනා. මහින්ද රාජපක්ෂත් මේ රටේ නිෂ්පාදනය කරපු. මේ කට්ටියමයි බලේ හිටියේ. ඉතින් මේක මේ හැම වෙලෙම ජනතාවට මේ දේශීය ආදරය මේක වගාකරනද දේශපාලනයේ වාසියක් ලබා ගැනීම සඳහා මේකට උත්සාහ කරන හැබැයි කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කරන්නේ නැහැ. ඉතින් මේ දැනුත් මේ ආර්ථිකයේ විශේෂයෙන්ම මෙහෙමවත් කලමනාකරණය වෙන්නේ මහවැලියට ඇඟලුම් කර්මාන්ත වලට ගම්මුදාවට පින් සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න කිසිම දෙයක් මේ දේශීය වශයෙන් අපි කරමු කියලා කරපු කරලා පෙන්නපු දෙයක් නැහැ. ඉතින් නැවත ජනතාවගේ මං හිතන්නේ ආවේගවලට ගොඩක් ඒක ආකර්ෂණීයයි. අපි රටේ වවමු, මිරිස් ටික අපි වවමු, භාල් ටික අපි වවමු, සීනි ටික අපි කරමු වුවහම ඇයි අපි පිටරටින් ගෙන්නන්නේ කියලා මම දැක ගොඩක් කරලා ප්‍රශ්න කරා. ඒත් මේකට පඩියක් ගෙවන්න ඕනේ. මේකෙන් ආදායමක් ලබන්න ඕනේ. මේ වගාවන් තුලින් ඒ ජනතාවට රුපියල් 45,000 50,000 ආදායමක් ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක කරන්නේ පවුලේ 5 දෙනෙක් විතර පැය 2ක් 3ක් වගේ ප්‍රමාණයක්. ඉතා බිම් කොටස් ඉතා කුඩා. ඉතින් මේවට අපි මේ සම්බන්ධයෙන් හාවඩ් විශ්වවිද්‍යාලය, ඒ වගේම ආර්ථික විශ්වවිද්‍යාලය සාකච්ඡා කළා කියලා. මේවා මේ වගේ ඉඩම් ලොකු වෙන්න ඕනේ. මේවට යන්ත්‍ර උපකරණ පාවිච්චි වෙන්න ඕනේ. ඉතින් මේවට ගොඩක් නීති රීති හැදෙන්න ඕනේ. ඒවට ගොඩක්
වෙනස්කම් රටේ ඇති වෙන්න ඕනේ. ඒ වෙනස්කම් නොකර බොරුවට ජනතාවට මේ දේශීය වශයෙන් අපි නිපදවමු කියලා හැම වෙලෙම දැන් අවුරුදු ඔය 50ම ඕක කතා කරන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු ඔය සඳහන් ආණ්ඩුව. හැබැයි කිසිම ක්‍රියාත්මක වීමක් මේ වෙනකොටත් නැහැ. හැබැයි අපි දැක්කා ඒ වගේම මේ හයිවේස් වලට නීති රීති වලට පටහැනි වත්සන් කරනවා. ඒ වගේම මූද ගොඩ කිරීමත් ඒ අවශ්‍ය නීතිගත පටහැනි වලට ඒවට අරන්නේ අවශ්‍ය අවසරය අරන්නේ ගොඩක් තැන් වලින්. මේක මේක ඒකාධිපති මේක මම බැලුවා ඇත්තට මම කතා කරා කීප දෙනෙක් එක්ක විශේෂඥයෝ. ඔවුන් සඳහන් කරන්නේ සිම්බාබ්වේ මුගාබේ පාලනය ඇති වුණු ඒ ලක්ෂණ සියල්ල දැන් ඇති වෙමින් පවතිනවා. දැන් මේ රටේ ජනතාව මේ දැන් පුරුදු වෙනවා හොරගම් කරාට කමක් නැහැ මොනව හරි කරනවා නම් කියන මතයටත් දැන් සමහර ජනතාව පුරුදු වෙන්න පටන් ගන්න තියෙනවා. මිනිමරුවක් කමක් නැහැ. මොනවාරි කරනවා කියන එක තමයි අර මාධ්‍ය දෙකෙන් පෙන්නනදී හමුදාව පෙන්නනවා හමුදාව විකුණනවා හැමදාම අර නාවික හමුදාවට විතරක් හැදෙනකොට විතරක් බැක් ෆයර් වෙලා පිටිපස්ස ගහගත්තා. එතකොට අපිට ආණ්ඩුවේම කට්ටිය කතා කරනවා මුන්ට කිසිම මේ විනයක් නැහැ. යුද්ධ කරාට මේ වගේ දෙයක් මඩලා ගන්න අත හොදලා හිස් ඇසුම් දාලා මූණ ඇසුම් දාලා ග්ලව්ස් දාලා ඒවා සපයන්න ඕනේ ආණ්ඩුවේ. හමුදාවට හමුදාව ඇතුලේ 40,000ක් 50,000ක් ඉන්නකොට මේ ස්ථානවල ඒක ආණ්ඩුවේ සපයන්නේ නැත්නම් ගෙදරින් ගේන්නේ ඒ ග්ලව්ස් ඒ කරලා ගෙදරින් ගේන්නේ මූණ වැසු ඒ වගේම අත හොදන්න ඒව අවශ්‍ය ඒ වගේම මේ උෂ්ණත්වය මනින්න මේ වක්‍රමවේදයක් ඇති කරන්න එපා. ඒ නාවික ඒ සියලු ඒ හමුදාව විශාල කැපකිරීමක් කරලා ගෙවල් වලට යන්නේ නැතුව මේ කාර්යභාරය කරන්න. ඉතින් මං හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ඔවුන්ගේ පැත්ත ගැන බලන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුවෙන් කළ යුතු කාර්යභාරය ආණ්ඩුව කරන්න ඕනේ. ඉතින් මේකේ විශාල වශයෙන් ජනතාවට ඉදිරියේදී මං හිතන්නේ අපිට හිතා ගන්නවත් බැරි තත්ත්වයක් රටේ ඇති වෙනවා. මේ තත්ත්වයට කලමනාකරණය කරගන්න බෑ කියන එක අපි කියන්නේ. ඉතින් මේකේ ආනිශංස ඒ වගේම ප්‍රතිඵල අපිට අත්විඳින්න පුළුවන් තව මාස 6කින් අවුරුද්දකින්මයි ප්‍රමාණය. ඉතින් ඒක තමයි මේ හදිසියේ කොහොම හරි මේ ඡන්දයක් කියලා මේ මාධ්‍ය දෙක තුනකින් ජනතාවගේ ජාතිකත්වයේ කියන එක ජාතිවාදී අවුස්සලා කෙසේ හෝ 60%ක 55%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න මේ ව්‍යසනය කොරෝනා එක මාකට් කරලා කොරෝනා එකෙන්ම ගොඩ එන්න තමයි බලන්නේ. සහරංගෙන් ගොඩ ආවා ජනාධිපතිවරණයේදී මේ පාර කොරෝනා එකෙන් ගොඩ එන්න තමයි මේ ආණ්ඩුව බලන්නේ. ඉතින් මේ කොරෝනා එක දේශපාලනය කරගන්න එපා. අපි විපක්ෂයක් වශයෙන් මම දැක්කා සමගි ජන බලවේගය හිටියන අපි මේ කලමනාකරණය කරගන්නවා කියලා කියද්දි මම දැක්කා මෛත්‍රීපාල සිරිසේනගේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ කරපු දේවල් අපිට පෙන්නනවා. මගේ වොයිස් කට් එක දාලා ඒව පෙන්නනවා. ඉතින් අපි මේ හොඳ නැතිින් තමයි මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහ අයින් කරලා සමගි ජන බලවේගයේ තරුණ දක්ෂ කණ්ඩායමක් එක්ක අපි ඇති කරේ. ඉතින් අපේ ප්‍රදීප් ප්‍රමස් මහත්තයා එතුමාගේ අමාත්‍යාංශයේ ඉතාමත් කාර්යශූරව එතුමායි කාර්යභාරය ඉටු කරලා තිනවා. මට ලැබුණු අමාත්‍යාංශයේ මම ශිල්ප සේනා වැඩසටහන ඉතාමත් කාර්යශූරව අපි සත පහක්වත් අපතේ යන්නේ නැතුව සත පහක්වත් හොරගම් කරන්න කාටවත් දෙන්නේ නැතුව අපි අමාත්‍යාංශයල ඇවිල්ලා බලන්න පුළුවන් නේ එක චෝදනාවක් අපිට විරුද්ධව ගේන අපි අමාත්‍යාංශවල අපි මේ කාර්යභාරය කරලා තිනවා. ඉතින් අපිට ඒ අවස්ථාව ලැබුණ නැහැ කියන එක වෙනම කාරණයක්. හැබැයි එහෙම ලැබුණොත් අපිට මේකේ කලමනාකරණය සහ මේ හැකියාව අපේ කණ්ඩායමට තියෙනවා කියන එක අපි තදින් විශ්වාස කරනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිත් එක්ක ගාවන්න එපා. අපි ඉතින් අපි දේශපාලන වශයෙන් අපිට සිදු වුණා 2015 දී වැඩ කරන්න. හැබැයි දිගටම අපේ විවේචන තිබ්බා. ඉතින් ඒ විවේචනින්ද තමයි අපි අමාරුවෙන් හරි දෙන්න මෙවත් කරලා අපි මේ දක්ෂ කණ්ඩායමක් එක්ක සමගි ජන බලවේගය ඇති කරලා තියෙනවා. අපිට එක්සත් ජාතික පක්ෂයට 77 එක්සත් ජාතික පක්ෂයට ඒ කරපු කාර්යභාරයට වඩා හොඳ කාර්යභාරයක් කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවත් එක්ක ළඟින් වැඩ කරලා මේ කාර්යභාරය ඉදිරියට ඉටු කරන්න. ඉතින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ප්‍රශ්න මොනවද කියනවා? ඔව්. ඉතාමත් හොඳයි. මොකද TNA සංවිධානයට වැණ වැණ හිටියේ මම දැක්කා මන්ත්‍රීවරු TNA සංවිධානය ගැන ගොඩාක් හොඳ කියනවා. තමන්ට අර කබරයා තලගයා කතාව තමයි මේ ආණ්ඩුවට වෙන්නේ. කවුරු හරි මුස්ලිම් මන්ත්‍රීවරයෙක් තමන් එක්ක සම්බන්ධ වුණා නම් හිස්බුල්ලා සම්බන්ධ වුණා නම් ඉතාම හොඳ මුස්ලිම් මන්ත්‍රීවරයෙක්. රවුපකීම් සම්බන්ධ වුණා නම් ඉතාම හොඳ මන්ත්‍රීවරයෙක්. බැසිල් රාජපක්ෂත් එක්ක විශේෂයෙන්ම අපේ බදුදීන් මන්තුමා වැඩ කරන කාලේ ඉතාමත් හොඳ මන්ත්‍රීවරයෙක් කැමතිවරේ. පොඩ්ඩක් හරි මේ රාජපක්ෂවරුන්ගෙන් ඈත් වුණොත් ද්‍රෝහියෙක්. මෛත්‍රීපාල සිරිසේන ද්‍රෝහියා කලින්. දැන් මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා. හොඳම යාළුවා.
ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ඉන්නේ ගොඩක් වෙලාවට මහින්දරත් මහත්තයා ගොඩක් ඔක්කුයි ඉතින් ඒ ගැනත් අපි කතා කරලා නැහැ. එතුමත් හොඳයි. එතුමගෙත් මම දැක්ක පෞද්ගලික මාධ්‍යවල එතුමා සම්බන්ධයෙන් එතුමාව දැන් මේ ප්‍රොමෝට් කරන්න හදන. අවුරුදු දැන් මේ සියල්ලම ෆේල්. අවුරුදු 70 ගාණක් මේ රටේ දේශපාලනය කරලා තියෙනවා. කරන්න හොඳ කාලයක් තිබ්බා. අපි තව අවුරුදු 10ක් 15ක් කරලා ෆේල් නම් අපි අයින් වෙන්න ඕනේ. දිගින් දිගටම අපිට අවස්ථාවක් දෙන්න අපිට අවස්ථාවක් දෙන්න අවුරුදු 30ක් මේ පිරිස තමයි පක්ෂ පාලනය කරලා මේ සියල්ල කරේ. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ TNA සංවිධානය සම්බන්ධයෙන් මම දැක්ක ගොඩාක් හොඳ කියනවා. ඒ TNA සංවිධානය සම්බන්ධව හොඳ දිගටම කියන්න කියලා අපි ඒ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා හිටනවා. ඊට පස්සේ මොකක් හරි රැස්වීමකට ආවේ නැත්නම් මොකටද මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ওই අරලිගහ මන්දිරයේ කඳවන රැස්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ? එතුමා විපක්ෂයට දෝෂාරෝපණය කරලා. පැහැදිලි සැලැස්මක් නැහැ. රුපියල් 5000 අඩුම ගන්න. දැන් මොකද්ද මේ ආණ්ඩුවේ? දැන් අපි අගය කරනවා විශේෂයෙන්ම නිරෝධාන මධ්‍යස්ථාන ඒ වගේම මේ ලොක්ඩවුන් එක අපි උදන්න කිව්වේ දවස් 10කට කලින්. දවස් 10කට පස්සේ හරි දවස් 10කට කලින් එදෙව්වා නම් 10 දිනක් වගේ ප්‍රමාණයක් ඉන්නකොට මේක වරක්ව ගන්න තිබ්බා. ඒ ගැන කතා කරලා දැන් මම කියන විවේචන අපි කරන්නේ නැහැ කියලා. හැබැයි විපක්ෂයට දෝෂාරෝපණය කරලා විපක්ෂයේ ගෙන්නනවා දන්සලක් දීලා කණ්ඩ බොණ්ඩ දීලා ආපහු අරින්න. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවත් මම දැක්කා මම පාර්ලිමේන්තුව අපි කැඳවන්න කිව්වේ මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් ඒ වගේම ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය නීති සම්පාදනය කරගන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය නැත්තම් මම නම් ඇත්තටම පාර්ලිමේන්තුව කැඳවන්න කැමති නැහැ. ජනතාවගේ තියෙනවා ඒකට ලොකු අප්‍රසාදයක්. ජනතාවගේ අප්‍රසාදයක් තියෙනවා නම් අපිට නම් කිසිම ඌමනාවක් නැහැ පාර්ලිමේන්තුව යන්න. ඉතින් ජනතාව කියනවා පාර්ලිමේන්තුව යන්න බෑ අපේපා කියලා අපිට ජීවිතේටම ඒත් අපි සූදානම්. මොකද අපි මේකෙන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි ලොකු කැපකිරීමක් කරලා මේ දේශපාලනේ අපි මේ කටයුතු කරන්නේ. ඉතින් ජනතාව කියනවා නම් පාර්ලිමේන්තුව හැබැයි ඔබතුමාටම තේරෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ලෝකයේ සියලුම රටවල මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්නේ ඒ රටවලට අවශ්‍ය නිසා. ඒ හින්දා ඔය මාස 6ක් හමුදා පාලනය ඒ වගේම ඕවා උලුප්පලා දක්වන්න පුළුවන්. හැබැයි කොහේද රටවල කොයි රටද තියෙන්නේ? බුරුමේ හමුදා පාලනයේ අවුන් සන් සූ කායි අමාරුවෙන් දැන් ගොඩ ආරන් තියෙනවා. ඒකත් තාම සම්පූර්ණ කරලා නැහැ. මේවා ගියොත් ගියාම ඉතින් ජනතාවට මේක දැනෙන්නේ මේ ආර්ථික අපහසුතා අනිකුත් අපහසුතා දැනෙන්නේ. ඉතින් මේක මානසිකත්වයේ ක්‍රියාත්මක කරන්න හදනවා. ජාතිවාදය ඒ වගේම හමුදා පාලනය ඒ වගේම දේශපාලනයෝ සියලු දෙනාම හොඳ නැහැ. හොඳ නැති දේශපාලන ඉන්නවා 50%ක් ඉන්නවා. හැබැයි හොඳ දේශපාලන මේ දේශපාලනයත් බිහි වෙන්නේ මේ රටේ ජනතාවගෙන්. එහෙනම් රටේ ජනතාවම හොඳ නැති වෙන්නේ. දේශපාලන 225ම හොඳ නැත්තම් රටේ ජනතාවත් හොඳ නැති වෙන්නේ. ඒ ඇඟිල්ලම දික් කරන්න පුළුවන් රටේ ජනතාවට. ඉතින් හොඳ දේශපාලඥයෝ තෝරලා එවන්න ඒ තෝරලා එවන්න කියලා කියන්නේ ජනතාවට අවශ්‍ය නැහැ. අපිට පාර්ලිමේන්තුවේ යන්න එහෙම ඌමනාවක් නැහැ. අපිට තියෙන්නේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා අපිට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. මට අමාත්‍යාංශය බාර දුන්නාට පස්සේ කැප කිරීමෙන් මහන්සි වෙලා වැඩ කරලා මේ රට ගොඩ ගන්න පුළුවන්, රට දියුණු කරන්න පුළුවන්. ඒ කාර්යක්ෂමභාවය අපිට තියෙනවා, ඒ දැක්ම අපිට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ ජනතාව විශ්වාස කරන ඒ දැක්ම අපිට නැහැ කියලා ජනතාවට පුළුවන් ඡන්දයෙන් අපිව පරාජය කරන්න. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න කවුරු හරි දාලා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඒක සම්බන්ධයෙන් මම දැක්කා මම ඇත්තට මේ ලෝක බැංකුවේ වෙබ්අඩවියේ අප්‍රේල් 2 වෙනිදා මෙතුමා සඳහන් කරන ආකාරයට ලෝක බැංකුවේ ඒක අපි පරීක්ෂා කරලා බලනවා. මම දැක්කා රෝහිත් අබේගුණ මෙතුමා නම් කියනවා කිසිම ආධාරයක් ඉන්නේ නැහැ, ආවේ නැහැ මේ නැව් ටික ප්ලේන් ටික එන්නේ නැති හින්දා කියලා. ඒවා ඒ නැව් වල ප්ලේන් වල එන්නේ කියලා මම හිතන්නේ ඊට වැඩිය මේක සංකීර්ණයි. නැව් වල ප්ලේන් වල මුදල් එන්නේ නැහැ. ඒවා බැංකු වලින් බැංකු වල ගනුදෙනු වෙන්නේ අපිට ආධාරයක් ලැබුණොත් මෙහාට එක බැංකුවට එක ලැබෙනවා ණයවර ලිප් මගින්. ඒහිදී අපි ඒ ඩොලර් වලට සමාන ප්‍රමාණයක් රුපියල් වලින් අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් අපිට සැකයක් තියෙනවා. මොකද මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් උත්තර දෙද්දී ඒක වැහුවා වගේ මම දැක්කා. ඒ තිබුණේකට හරියට උත්තරයක් ආවේ නැහැ. ආධාර ලැබුණාද ලෝක බැංකුවෙන් 127ක් ලැබෙන්න තිබුණා ඩොලර් මිලියන ඒක ලැබුණ නැහැ කියද්දි එතකොට තව මන්ත්‍රීවරයෙක් මම හිතන්නේ ජොන්සන් ෆෙනැන්ඩෝ වෙන්නදී කියනවා මුදල් කිසිම දෙයක් ලැබිලා නැහැ කියලා මහින්දානන්ද මහත්තයත් ප්‍රශ්නයක් අහනවා මේ සම්බන්ධයෙන්. අපිට අර සුනාමි මුදල් වලට හෙල්පින් හම්බන්තොට වැඩේම වෙයිද කියන එකේ සැකයක් මම කලින් මතු කරා. ඉතින් මේක කියනකොට සමහරවිට දැන් මේ මාධ්‍ය ජාලයක් ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ මහත්වරුන්ට මොනවා හරි කිව්වොත් බූරුවා පරයා එහෙම කියලා බයින මම දැක්කා
මේ අමුතුම කල්ට් එකක් අර මුගාබෙලාගේ ඒ වගේ කල්ට් එකක් මේ රටේ ජාතිවාදී අවශ්‍යලා ක්‍රියාත්මක වෙන ස්වරූපයක් මම දකිනවා බලන්න මිනිස්සු දිහා බලන්න එපා නම් වලින් බලන්න එපා පාට වලින් බලන්න එපා පක්ෂ වලින් බලන්න එපා යම් මිනිස්සෙක් සත්‍ය ප්‍රකාශ කරනවා නම් ඒ සත්‍ය බාර ගන්න බොරුවක් කියනවා නම් ඒක බොරුවක් කියලා ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් ගැටි වෙන්න එපා ගැටි වුණොත් එහෙම මිනිමරුව හොරු මංකොල්ලකාරයෝ අපිට පේන්නේ නැහැ එහෙම තමයි සදාම් හුසේන්ලා ගඩාෆිලා මුගාබෙලා බිහි වුණේ අන්ධ භක්තිකව බවට පත් වෙන්න එපා එක්සත් ජාතික පක්ෂය ඒ වගේම තමගේ ජන බලවේගය නැත්නම් වෙනත් පක්ෂයක් වැරදි දෙයක් කරනවා නම් ඒක වැරදි කියලා කියන්න මට හැකියාව තියෙනවා ප්‍රේමදාස මහත්මයා ජයජයවදන මහත්තයා රලින් ක්‍රමසිංහ මහත්තයා වැරදි කිව්වොත් අපි වැරද්දක් කරොත් වැරදි කියලා කියන්න පුළුවන් අපිට ආත්ම ශක්තියක් තියෙනවා ඒකයි බාර මගේ අතින් වරදක් වුණත් මම බාර ගන්න කැමති මගේ ඒක වරදක් වුණා කියලා ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය ගුණාංගය ඉතින් ජනතාවෙ තිල්ලා හිටින්නේ ඒ අනුව කියන දේ විශ්වාස කරලා ගල් පැලෙන බොරු විශ්වාස කරලා මේ රට තවත් අමාරුවට දාන්න එපා ඉතම අවදාන තත්වකින් අපි කිව්වා මේ කොරෝනා එන්න කලිනුත් මේ රටේ තිබූ ආර්ථික තත්ත්වය ඉතාමත් හොඳ නැති තත්වයක තිබ්බ කොරෝනා ව්‍යසනයෙන් පස්සේ මේ රට අපි රටවල් 60 70කට පල්ලෙහාට වැටුණා ඒ වැටුණාට පස්සේ මේ රටේ ජනතාවට තමයි ඒ විපාක වලට මුහුණ පාන්න තිබුණේ මේකට ගොඩක් කලකට බලපාන්නේ මේ විශේෂිත දේශපාලනය තමයි මූලික කරගන්න. මැතිවරණයක් මේ ඉදිරියේ තියෙද්දි දේශපාලනය තමයි මේ ආණ්ඩුව මේකට ගොඩක් දක්ෂයි. බඩු බෙදන්න, දන්තල් බෙදන්න, පඩි මේ විශේෂයෙන්ම රැකියා බෙදන්න ඒවට අවස්ථාවක් නොතිබෙන අවස්ථාවල මේක ඡන්ද ලබා ගැනීමේ ගුඩුවක් වශයෙන් මේක පාවිච්චි කරනවා. ඉතින් මම හිතන්නේ ඒ උපාධාරින් තම අපහසු තත්යකට පත් වෙලා තියෙනවා. ඒ වගේ නෙමෙයි තව විශාල පිරිසක් සමෘද්ධිලාභීන් ඉන්නේ 120කට ආසන්න ප්‍රමාණයක් ඊට වැඩි ප්‍රමාණයක් ඒ වගේම අමාරුවෙන් ජීවත් වෙන දෛනික වැටුප් ලබන තව මිලියන 4ක වගේ ලක්ෂ 40ක් ලක්ෂ 50ක් 60ක් වගේ ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා පවුල් ඉන්නවා ඒ පවුල් වලට කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ආණ්ඩුවට සැලසුමක් නැති බව තමයි මම ප්‍රකාශ කරේ ඉතින් විශේෂයෙන්ම මැතිවර කොමසාරිස්තුමාගෙනුත් මැතිවරණයක් තියෙද්දි නීති හරියට ක්‍රියාත්මක කරන්න කියන එකත් අපි मैतिवरण संबंध पेहलिका मे अवस्था विश्वे पावत बरी भवतम शिवजन दास प्रकाश करें बलापुर कोरोना ऊदूर मेके रटबेर गांडोनी इवरक राट पास दिनियामकमा अभी इलाइटी जनता बिल पूजा आवट पत्र पाकि